ආණ්ඩුව පහුගිය දවසේ කිව්වා අපි සම්මත කරගත්තා දූෂණ වැළැක්වීමේ පනත. දැන් මේ දූෂණ වැළැක්වීමේ පනත ඔබේ විශ්ලේෂණයට අනුව සිස්ටම් චේන්ජ් එකට යන්න පුළුවන්ද? පනතක් තිබිච්ච පලියට සිස්ටම් චේන්ජ් එකට ඉබේම යන්න බැහැ. ඒ සඳහා බොහෝ බාධා මේ අවස්ථාවේ තියෙනවා. අපේ රට සෑම විටම ඉදිරියෙන් ඉන්නවා මේ පනත් සම්මත කර ගැනීම, අන්තර්ජාතික ප්‍රඥප්ති අත්සන් කිරීමට අපි බොහොම හොඳයි. නමුත් ඒව එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අද දරුවෙක් පවා දන්නවා මේ නීතිය ක්‍රියාත්මක වීමේ තියෙන දුර්වලතා ගැන. ඉතින් ඇත්තටම දූෂණ විරෝධී අලුත් පනත හොඳයි. නමුත් මේක ක්‍රියාත්මක වෙන්න නම් උදාහරණයක් වශයෙන් අල්ලාසා දූෂණ විමර්ශන චෝදනා කොමිසමේ බොහෝ වෙනස්කම් සිද්ධ වෙන්න ඕනේ, ශක්තිමත් වෙන්න ඕනේ, ඒට අවශ්‍ය ස්වාධීනත්වය ලැබෙන්න ඕනේ. අනික් පැත්තේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන අපි ගත්තොත් ඇටර්නි ජෙනරල්ස්, නීතිපති කාර්යාලය. දැන් මෙතනදී අපි දකින හැම වෙලාවෙම මේ එකිනෙකට ගල්ටනය වන කාර්යභාරය දෙකක් තියෙනවා නීතිපති කාර්යාලයට. එකක් තමයි ඔවුන් රජයේ නීතිඥවරු, අනිත් පැත්තෙන් රටේ ඕනම ක්‍රයිම් එකක් අපරාධයක් සිද්ධ වුණොත් ඒ අපරාධය වෙනුවෙන් පෙනී සිටින්නත් ඕනේ නීතිපති කාර්යාලය. ඉතින් එතනදී අපි යෝජනා කරනවා මේ කාර්ය දෙක වෙන් කරන්න ඕනේ. දූෂණ ආදිය සම්බන්ධයෙන් නඩු පවරන්න වෙනම ආයතනයක් තියෙන්න ඕනේ. දූෂණය සිද්ධ වෙන්නේ රජයේ පැත්තෙන් නම්, එහෙම නැත්නම් රාජ්‍ය ආයතනයේ පැත්තෙන් නම් එතන ඒ ස්වාධීනත්වය තියෙන්න ඕනේ, ඒවට විරුද්ධව ඇක්ෂන් ගන්න. ඊට අමතරව අපි ගත්තොත් මේ අලුත් පනතේ හැටියට දැන් රටින් හොරකම් කරන මුදල්, මේ මුදල් අපි කියන නීති විරෝධී මුදල් ප්‍රවාහ එහෙම යනවා. මේවා සම්බන්ධයෙන් තියෙන විධිවිධාන ශක්තිමත් වෙන්න ඕනේ. මේවා අල්ල ගන්න වත්කම් සහ බැරකම් ප්‍රකාශ ජනතා ගත වීම, ඒ සඳහා ඩිජිටල් සිස්ටම් එකක් හදන්න ඕනේ. ඒ සඳහා පනතෙන්ම අවුරුදු කමාරක් කාලයක් දීලා තියෙනවා. ඉතින් එතකොට එච්චර කාල යනකම් මේක සිද්ධ වෙයිද, එතන ඒ කාලයට අනුවටවත් සිද්ධ වෙයිද, ක්‍රියාමාර්ග අරන් තියනවද කියන එක ප්‍රශ්නය. අලුත් දූෂණ විරෝධී පනත සාර්ථක වෙන්න නම් බොහෝ දේවල් සිද්ධ වෙන්න ඕනේ.